सरे इतने दिन आगा निकाल ली ना फिर एक्टर वाली आकर आखान लोट दाए अतिन ये दोनों पॉली में जा अतिन तड़ी गालो चल के ना दोनों तो मैं हारा दे अतिन कोटा में मैं इतना भी बिक्कर भी किए बिक्कर ही गा लोग इस पे हार गा पोहर में जी पोहर नहीं इनका पोहर हम गाते हैं तीस सात दहर और योर यात्री सात दहर इनोल है मत මේ ඩීසල් ටිකේ මම මෙහෙන් පෝර ටිකේ මම මෙහෙන් කණ්ඩ ටිකේ නෑ බෙහෙත් නෑ එළියට යන්න බෑ පිකටින් කරන්න ඕ එළියට යන්න බෑ පිකටින් කරන්න මින් කොහොමද ජීවත් වෙන්නේ ඉතින් මේ මහා ලොකු ලොකේ උන්ට ඇස් නැද්ද උන්ට පේන්නේ නැද්ද මේ මොන හරි කරලා මේක සහනයක් දෙන්න මිනිහෙකුට ජීවත් වෙන්න අඩුම ගානේ හාලවත් දෙනව නන්නේ හා ගන්න සල්ලි නෑ හා ගන්නත් නෑ වෙනවා ඒත් දැන් සී දෙකටම 25 මේ 30000ක් විතර ඕනි ඉතින් කොහොමද කරන්නේ දැන් අතින් කොටනවා ඈ අතින් කොටනවා නේද ඕනා කරන්නේ ඉතින් අතින් කොටලා දී මේ පුළුවන් නේද මේ ඉතින් කොහම හරි මේ වීඩියෝ එක බලන්න දාගෙන මේ පළවෙනි දා 13 දා මේ කෑල්ල කොටලා ඉතින් කණ්ඩ විතරයි ඔව් කැමරට දලක් කරගන්න කොටනවා අයියේ ට්‍රැක්ටර් මම තද අතින් කොටන්නේ මාත් අතින් කොට ඔය දාතකට එකලිය අත කොටන්න නැහැ අපි දාතක එකයි කොටන්නේ ආම මේ දෙමුටුන් කොටනවා කියන්නේ මොකද්ද මේ අපි අහලා අලුත් પરම්පරාව දන්නේ නැහැ දන්නේ නැහැ මොකද්ද දෙමුටුන් කොටනවා කියන්නේ දෙමුටුන් කොටනවා කියන්නේ ඉතලා බින්නංගු මාල අනිත් පාරේ වල අපි දැන් ඉහිඳ කිට්ටුව අතින් කොටලා දාලා වීහිනු හා අපි එතකොට කියනවා මේ දෙකුටුන් කොටනවා මම මේ ඉසි මේ කියන්නේ පරණ වැඩක් ඔව් ඔව් දැන් ඉතින් මේක නැත්තම් අපි දැන් බලන්නකෝ දැන් කාලේ විදියට අද ට්‍රැක්ටර් කුඩාරෙන් බින් හියා ගත්තා හා බින් හියා දාලා වංගු ගත්තා නීරෝල් ටික බඳලා වී ටික මේ දාලා තියලා දැන් ඉතින් හිමිසරි ටික ලියද්ද සමහර කොට ගන්නවා දැන් ට්‍රැක්ටර් එකට ඩීසල් ගන්න පොලිමි යන්න ඕන පොලිමි යන්න ඕන අනිත් එක රුපියල් 14000 කෝ නැහැ එතකොට දවසක් ඉතින් රෑ දවල්ලානි කොයි වෙලාවෙ හම්බෙද විශ්වාස කරන්න බැහැ හා ටිකක් ගන්න එක තමයි ඉතින් අපිට තියෙන මේ අවුරුදු කීයකින්ද දෙමුටුන් කොටන්නේ මතක හැටියට මට හිතන්නේ මට නම් මතකක්වත් නෑ මං හිතන්නේ දැන් කොහමද අවුරුදු 50කට වැඩි ප්‍රමාණයක් වයි මං දැකලවත් නෑ නැත්තම් අපි තාත්තල පොඩි කාලේ මේ ඔය ඉතින් මේ කොටන ද අරමු කොට නැත්තම් ඉතින් නෑ ටැටර්ම ගමයි ඒක මීහරක් මීහරකුන් ඉංගවත් දොට අහනෝ ආලා මේ දෙකටුම් කොටන නෙවෙයි ඒක මට හියහනෝ කියලා අහලා පොරු ගලී මේ දෙකටුම් කොටන්නේ අවුරුදු 50 ඉතර පස්සේ මට තවුරුද 71ක් වෙනවා
දැනගන්නවත් අඩුම තරමේ නෑ වමනා නෑ ඒ ඩැක්ටර දැම්මම නෑ පළවෙනි ඊයේ හැව ඔව් දෙවෙනි ඊයේ අන්න ඇයි අල්ල කොහෙද සල්ලි තියෙන ඔච්චර සල්ලි රාතින් කොටනවා ආ මේ ලීඩ් එක විතරයි තියෙන කොටන්නේ එහෙන් කොටල ඉවරයි අතින්ම දවස් කීයක් හිටුවා මේ රොලුක් බඳිනා තේ එකක් කියලා නෑ මේ රොලුක් බඳිනා දවස් හතක් විතර වැඩද ඔහම කොටපුවා මැද්ද කියන්නේ මම අරණ යුගයට යනවා ඒ කියන්නේ මේ විදිහට ගියොත් එහෙම අපිට අපේ දරුවන්ටවත් අපේ දෙමව්පිය අපිර අතීතේ කියලා දීපු හින්දා අද අපිට උදැල්ලකින් වැඩ කරන්න හරි පුළුවන් නැත්තම් යන්ත්‍ර සූත්‍ර වලටම නිරු වෙලා ඉන්නේ ඒක හින්දා ඉතින් ඉස්සර මේ තරම් හිතුවේ නැහැ හිතේ නැති වුණාට ඒ මිනිස්සු හොඳට හිටියා ඉතින් දැන් මේ තියෙන යුගෙත් එක්ක අපිටත් නැවත පැරණි යුගයට යන්න සිද්ධ වෙයි කියලා ඉන්නේ එනවා නැවත දරුවෝ දරුවෝ දන්නේ නැහැ මේක දරුවෝ දන්නේ නැහැ දරුවෝ කුඹරකට බහින්නවත් දන්නේ නැහැ නියරකවත් යන්න බෑ අමාත්‍යංශයක් තියෙනවා පොකර ලේකම් කාර්යාලයක් තියෙනවා ඔය සැබෑ ඔක්කොම සියලු දෙනාම හොරු අනිවාර්යෙන්ම ඉන්න ලේකම්ලා සභාපතිලා සියලු දෙනාම අයින් වෙ යුතුයි පාලන අධිකාරියක් තියෙනවා කියන්නේ 225 නෙවෙයි 225 නෙවෙයි 225 ඉන්න ලේකම්ලා ඔය ඉන්නේ මේ ආහාර අමාත්‍යංශයේ ලේකම් ඉන්නවා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඉන්නවා ඔය සියලු දෙනාම අයින් වෙ යුතුයි මේ රට නැවත ගොඩනගන්න නම් සාමාන්‍ය සර්ව සාමාන්‍ය මිනිස්සු කොටස මේකේ බිහි වෙන්න ඕනේ නැතුවනම් කවදා 225න් කරාට බෑ 225න් කරාට බෑ අර මිනිස්සු ඉතින් රොටිය දෙපැත්ත දානවා වගේනේ මහත්යෝ වෙන්නේ මේ මුං හොරා කෑව මිසක එක එක්කවත් හරියට අර පැත්ත හොඳයි කියලා මේ පැත්තට දෙනවා මේ පැත්ත හොඳයි කියලා අර පැත්තට දෙනවා ඒ ඔක්කොම එතෙන්ද ගියයින් පස්සේ ඔක්කොගේම මඩිය තර කරගන්න එක තමයි අපිට ඉතින් නම් වශයෙන් රාජ්‍ය සේවකයෙක් වගේ කියන්න ඕනේ රාජ්‍ය සේවකයෝ දැන් ගුරුවරු පහුගිය කාලේ පඩි ගත්තා නිකන් ඉඳගෙන හරිද උගන්වුවද ඔන්ලයින් කරනවා කියලා ඔන්ලයින් පන්ති කරපු ළමයින්ගෙන් සල්ලි ගත්තා ඒ කට්ටියට පඩියක් හම්බුණා ඉතින් වැඩක් නැහැ කතා කරලා ඔහේ යන් ඉති මොනව කරන්නද නොමරි ජීවත් වෙන්න එපැයි අපි බලෙන් මැරෙන්න නෙවෙයිනේ නේ ඒ සාපේ වැදිලා තියෙන ගොවි සාපේ ගොවින්ගේ සාපේ ඒ කියන්නේ දහඩිය මහන්සියෙන් හරි හම්බු කරලා රටට කණ්ඩ දෙන මිනිස්සයා මොන ශේත්‍රයක හරි දේ හෝ පොල් හෝ රබර් හෝ කුකුල් ගොවි පලක් හෝ මොනවා හරි කරපු සෑම ගොවියෙක්ගේම සාපේ තමයි මේ වැදිලා තියෙන්නේ මේ රටේ පුන්නක්කු ටිකක් සතෙකුට කණ්ඩ දෙන්න පුන්නක්කු ටිකක් නිෂ්පාදනය කරගන්න බැරි තත්ත්වයට උදා වුණා පුන්නක්කු කියන්නේ අන්තිම අහකම දාන ඉතින් එවැනි තත්ත්වයට පත් වෙච්ච රටක් තමයි අපේ රට මේ පිම්බීමට වෙච්ච අසාධාරණයට සෑම සියලු දෙනාම මේ හොරා කාපු සෑම සියලු දෙනාම වග කිය යුතුයි ඔයිට වැඩිය යුද්ධයක් තිබ්බා ඒ යුද්ධයට අපි දැනුම හැටියට තප්පරයකටද විනාඩියකටද කොච්චර දෝවියද ඒ ඉතින් යුද්ධය ඉවරලා අවුරුදු ගානක් ගිහිල්ලා මේ කොවිඩ් හැදුනා කියලා අර රුපියල් 5000 දෙපාරක් දුන්නා ඒ 10000 ගානේ 10000 දුන්නා සුද්දේ දින්නා නියමෙටම සුද්දේ දීලා තියෙන යුද්ධය ඉවරයි යුද්ධය ඉවරයි සුද්දේ තමයි යන්නේ රටේ Tamanna සුද්ද කරගෙන කාපල්ලා හැබැයි මේක ධර්මවත් දීපයක් ලෝකේ දරුවන්ටත් එක්ක සාප වෙනවා මේ ඔය ඇවිල්ලා මරලා දාලා ගියක් ගමන් නැහැ ඇත්ත කියලා හරි කනගාටියෙන් මේ වැඩ කරන්නේ ඔයා අද